පැහැදිලි කිරීමක් කරන්න කියලා ඉල්ලීමක්. සසර පුරුදු කියන්නේ පුතේ අපි පුරුදු කරගත්තා උදේ. බුදුරජාණන් වහන්සේ දේශනා කරන එක්තරා රහතන් වහන්සේ නමක් හිටියා. ඒ රහතන් වහන්සේ හැමදාම දානෙට ගියාම හැමදාම පාත්‍ර හතරක් නැත්තම් පහක් වළඳනවා. දැන් අනිත් ස්වාමීන් වහන්සේලාට හරි ලැජ්ජාවක් මේ. නමුත් ඒ ස්වාමීන් වහන්සේලා දන්නේ නැහැ මේ රහතන් වහන්සේ කෙනෙක් කියලා දන්නේ නැහැ. හැමදාම මෙයා පාත්‍ර හතරක් පහක් වළඳනවා. ඉතින් අර උලන්ටත් ලැජ්ජයි. මේගොල්ලෝ මේ ස්වාමීන් වහන්සේ ගැන බුදුරජාණන් වහන්සේ ළඟට ගිහිල්ලා කියනවා. කිව්වා බුදුරජාණන් වහන්සේ උන්වහන්සේගේ දිවසින් බලනවා බලනකොට මෙයා රහතන් වහන්සේ නම. මොකක්ද වෙලා තියෙන්නේ? පසුගිය ආත්මභාව 500ක අලි කුලේ උපදිනා. අලි කුලේ උපදිනා මේ සංසාර පුරුදු. තව පිළිඳ වච්ච කියලා මහරහතන් වහන්සේ හිටියා. එයා හැම වෙලාවෙම වසල වාදයෙන් කතා කරන්නේ. බම් බොලන් කියන වචන වලින් තමයි කතා කරන්නේ. දැන් හරි ප්‍රශ්නය මිනිස්සුන්ට මේක ගැටලුවක්. කවුරුත් දන්නේ නැහැ මෙයා රහතන් වහන්සේ නමක් කියලා. මේගොල්ලෝ කියලා බුදුරජාණන් වහන්සේට කියන පිළිඳ වච්ච මහවිකෙන් කියන හාමුදුරුව අපිට මේ විදියට මේ වසල වාදයෙන් බනිනවා කියලා. ඊට පස්සේ බුදුරජාණන් වහන්සේ බල්ල කියනෝ නෑ එයා රහතන් වහන්සේ නම. නමුත් පසුගිය ආත්මභාව 500ක යා බමුණු කුලේ ඉපදිලා. එතකොට ආයිමත් ස්වාමීන් වහන්සේලා ධර්ම එක්තරා දානයකට වඩිනකොට එක මේ මහරහතන් වහන්සේ නසුන් මහරහතන් වහන්සේ නම මඩවලක් තිබ්බ මඩ වගුරක්. හැම කෙනාම මේ මඩ වගුරට බැහැලා තමයි ගියේ. නමුත් එක ස්වාමීන් වහන්සේ නමක් ඉතින් මේ පැත්ත ඉඳන් එහා පැත්තට පැන්නා. නමුත් මේක දැක්ක පිටිපස්ස හිටිය ස්වාමීන් වහන්සේ දන් වළඳලා ඉවරලා බුදුරජාණන් වහන්සේට කියනවා ආවල් ස්වාමීන් වහන්සේ මේ වැරද්ද කළා කියලා. ඒ වෙලාවේ බුදුරජාණන් වහන්සේ කියනවා මේ රහතන් වහන්සේ පෙර ආත්ම භාව 500ක වඳුරු කුලේ ඉපදිලා. ඉතින් සංසාර පුරුදු කියන්නේ ඔන්න ඔය තමයි. අපි මේ දීර්ඝ කාලයක් වැටුණා වූ පුරුදු ඒ ආකාරයෙන් අපේ තුලින් මතුවලා එනවා. ඒක තමයි සංසාර පුරුදු හැටියට අපි දකින්නේ. ඥාන වැඩෙන විදිහ